මේ වන විට ඩීසල් සහ පෙට්‍රල් තොග අපි අකණ්ඩව ලබා දීම කොළොන්නාව විශේෂම අපේ පර්යන්තෙන් සිදු කරනවා අපේ පර්යන්ත තුනකින් මුතුරාජවෙල්ල කොළොන්නාව සහ සපුගස්කන්දෙන් තමයි ප්‍රධාන වශයෙන් මේ ක්‍රියාවලිය සිදු කරන්නේ වගේම ප්‍රාදේශීය වශයෙන් තිබෙන අපේ ප්‍රාදේශීය කාර්යාලවලිනුත් මේ සැපයුම් ජාලයට අපි කටයුතු කරනවා නමුත් පහුගිය දවස්වල තිබුණු ඉන්ධන හිඟය ඒ කියන්නේ එක පැත්තකින් අපිට ඉන්ධන හිඟය ඇති වෙන්න හේතු දෙකක් වුණා මම කිව්ව විදිහට එකක් තමයි නොරොච්චෝලේ බලාගාරය කඩාවැටීම නිසා අපිට වැඩිපුර ප්‍රමාණයක් ඉන්ධන ලබා දෙන සිද්ධ වුණා නොරොච්චෝලේ බලාගාරයේ වෙනුවෙන් අපි කටයුතු කරපු තාප අපේ ඩීසල් බලාගාර අපේ කටයුතු සක්‍රිය කරවන්න ඒ වගේම අපිට පැමිණෙන්න නියමිත වෙලා තිබුණු සමහර නැව් මුහුදේ තිබෙන රළුභාවය සහ නෞකාවල තිබෙන හිඟය නිසා අපිට ප්‍රමාද වුණා ලංකාවට පැමිණෙන්න ඒ වගේම පැමිණ තිබුණු නැව් නිදහස් කර ගැනීම සඳහා ප්‍රමාණවත් මුදල් නොතිබීම නිසා මේ කාරණා තුන නිසා අපේ යම් අඩුවක් සිද්ධ වුණා නමුත් මේ මොහොතේ අපි ජනතාවට කිව යුතුයි ප්‍රමාණවත් ඉන්ධන තොග දැන් ප්‍රමාණවත් ඉන්ධන තොග කියන එකට අපිට සංචිතයක් නැහැ ඉන්ධන සංචිතයක් තිබිය යුතුයි ඕනම රටක ඕනම අවශ්‍යතාවයක් සඳහා මූණ දෙන්න අපි සංචිත ගොඩනැගීම සඳහා අපි වැඩපිළිවෙළක් සකස් කරගෙන යනවා නමුත් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි සති දෙක සඳහා අවශ්‍ය ප්‍රමාණවත් තොග අපිට මේ වෙන විට ලැබෙමින් පවතිනවා සහ ලැබෙන්න නියමිත වෙලා තිබෙනවා ඒ නිසා කිසිම ආකාරයක කලබලයක් කරගත යුතු නැහැ මහ ජනතාව තමන්ගේ රථවාහනවලට අවශ්‍ය ප්‍රමාණයට වඩා එක් රැස් කිරීම සිදු කළ යුතු නැහැ කියන එක ඉතාමත්ම ගෞරවයෙන් ඉතාමත්ම කාරුණිකව අපි ඉල්ලා සිටිනවා එසේ කළහොත් පමණයි අපිට මේ තිබෙන සංචිත අපි තීන්දු කරන්න ඕන මේ සංචිත අපි සති තුනකට ප්‍රමාණවත් කරගන්නවද අපි දවස් තුනකට ප්‍රමාණවත් කරගන්නවද කියන එක මොකද තියෙන සංචිත ප්‍රමාණය ජනතාවගේ ඉල්ලුම මත තමයි ඒ සංචිත ප්‍රමාණය කළමනාකරණය කරගැනීමේ හැකියාව තියෙන්නේ ඒ නිසා මේ මොහොතේ අපිට තියෙන ගැටලුව තමයි මම එක උදාහරණයක් දෙන්නම් ඩීසල් නෞකාවක් මීටර් දින කීපයකට පෙර අපිට රටට ලැබුණා මට මතක විදිහට 14 වෙනිදා රාත්‍රිය ආවේ එතන 15 වෙනිදා තමයි සාමාන්‍යයෙන් ගොඩබෑමේ කටයුතු කරන්නේ මොද ප්‍රමිතීන් පිළිබඳව සියලුම අවශ්‍ය පරීක්ෂණ කටයුතු කරලා ඊට පස්සේ තමයි ගොඩබෑමේ කටයුතු කරන්නේ ගොඩ බාලා එකපාරටම අපිට නිකුත් කරන්න බෑ ඒක තැම්පත් විය යුතුයි අපේ ගබඩාවල යම්කිසි කාලයක් ඊට පස්සේ තමයි නැවත වතාවක් ප්‍රමිතිය අපි පරීක්ෂණය කරලා මේක නිකුත් කිරීමේ කටයුතු කරන්නේ ඒ නිසා තමයි අපි ඉල්ලුවේ දින 3ක් යනවා මේක යන්න කියලා මොකද දින් අපිට තියෙනවා සාමාන්‍ය වශයෙන් සක්‍රීය මට්ටමේ තියෙන 1190ක් පමණ ඉන්ධන පිරවුම්හල් එතන මේ 1190ට සියලුම දිස්ත්‍රික්කවල තියෙන ඉන්ධන පිරවුම්හල් වලට ගෙනියන්න නම් අඩුම තරමේ දින 3ක් යනවා මේක සම්පූර්ණ කරගන්න ඒ නිසා අපි ඒකයි ඉල්ලුවේ දින 3ක් රැඳිලා ඉන්න එපා කියලා නමුත් දැන් මේ අපිට දැක්ක දේ තමයි සාමාන්‍යයෙන් අපි මෙට්‍රික් ටොන් 40000ක නෞකාවක් ඩීසල් ලැබුණම අපේ සාමාන්‍ය අවශ්‍යතාවය ගත්තම දෛනික ඇවරේජ් එක ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් මෙට්‍රික් ටොන් 4000ක් 4500ක් තමයි දෛනිකව නිකුත් කළ යුතුව තිබෙන්නේ. නමුත් ඉන්ධන නොමැතිවීම නිසා පහුගිය දින කීපේ අපි දෛනිකව නිකුත් කරන ප්‍රමාණය 4000 4500 7000 දක්වා ගිහිල්ලා තියෙනවා. 7500 දීපු දින තියෙනවා. 6500 දීපු දින තියෙනවා. එතකට අපි සාමාන්‍යයෙන් කළමනාකරණය කරගන්නේ දින 10කට නෞකාවක් ගේනවා කියලා හිතුවොත් එහෙම 40000ක එකක් හැබැයි වෙලා තියෙන්නේ මේ ඉල්ලුම වැඩිවීම නිසා මේ 40000 නැව දින 10කට අපි කළමනා කරගත යුතු එක පහුගිය නෞකාව දින 6න් අවසන් වෙලා තිබෙනවා ඒ නෞකාවේ සියලුම ඉන්ධන තොග